දිවයින පුරා පැවති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහාය වූ සැමට ස්තුතියි. ගරු ජනාධිපතිතුමනි, අද දවසේ මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා, පළාත් සභා හිටපු මහමැතිතුමා සහ පළාත් සභා මන්ත්‍රීවරු, ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභා සියලුම සභාපතිතුමාලා, මන්ත්‍රීතුමාලක්ක අපි මුතුකුමාරණ ඇමතිතුමත් හිටියා. අපි රැස්වීමක් පැවැත්තුවා. අපි ගන්න තීරණය මොකද්ද කියලා අහන්න, අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද, දෙන්නේ කී දෙනෙක්ද, ඒ වගේම පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට දෙන සහයෝගය කොහොමද කියලා උරගාලා බලන්නයි ඒ තීන්දුව. මට තනියෙන් ගන්න බැරි හින්දා මම ඒ විදිහට ඒ සාකච්ඡාව කරලා අන්තිමට මම කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන අය අත්උසන්න කියලා. 200ක් පමණ හිටියා පිරිස, 200 198ක්ම ඔබතුමාට සහයෝගය දෙන්න කියලා අත ඉස්සුවා. ඒවන් කියන්න කනගාටුයි. මම ඉතාම මේ ජීවිතේ වගේ ආරක්ෂා කරපු පක්ෂේ පොහොට්ටුව හැදුවේ අපි. ඉතින් ශ්‍රී ලංකා පොජන පෙරමුණට දෙන්නයි අත ඉස්සුවේ. ඉතින් ඒක අපේ වැරද්දක් නෙවෙයි. අපි පුළුවන් තරම් කිව්වා පක්ෂ නායකයන්ට පක්ෂය හැටියට ඉඳගෙන මේ සහයෝගය දෙන්න ඕන කියලා. අන්තිම දවසේ ඊයේ වෙනකම් මේ බලා හිටියා මේ සහයෝගය තමුන්නාන්සේට පක්ෂයක් හැටියට ලබා දෙයි කියලා. ඒක දෙන්න බැරි වුණා පක්ෂයට. නමුත් එහෙම වුණයි කියලා අපේ පාක්ෂිකව අපිට අතරමං කරන්නවත් බෑ. ඒ වගේම අද තියෙන දේශපාලන තත්ත්වෙ මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ. නොයෙකුත් බලවේග තියෙන වෙලාවක් මේ රටේ අනිත් ඉස්සර තිබ්බ මැතිවරණ වගේ නෙමෙයි. මේකෙන් අපේ කණ්ඩායම, අපේ සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන්න ඕන නිසා අපි මේ පක්ෂය දිහා බලන්නේ නැතුව අද සියලු දෙනාම, අද පොජන පෙරමුණේ මන්ත්‍රීවරු 90ක් විතර අද එකතු වෙලා ඉන්නවා මෙතනම. ඉතින් මම හිතන්නේ තව ඉස්සරහටත් තේරුම් අරන් තමුන්නාංශයේ ජයග්‍රහණය සඳහා එකතු වෙයි. ඒක තමයි මේ යුගයේ කාලේ හැටියට කළ යුතු කාර්ය වෙන්නේ. ඒකයි යථාර්ථය. ඒ සඳහා අපි සියලු දෙනාම, විශේෂයෙන් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතන ඉන්නවා ශ්‍රියන් ඇමතුමා ඉන්නවා, මුතුකුමාර ඇමතුමා, අපේ යාවින වීරසේන ගමගේ මන්ත්‍රීතුමාත් අපිත් එක්ක ඉන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තම සියලුම දුමින්දසානායක මන්ත්‍රීතුමා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන්, රහුමාන් ඉසහාක් මන්ත්‍රීතුමා ඇතුළු අපේ මන්ත්‍රීවරු ඔක්කොම 9යි තේරෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. 8 දෙනෙක්ම ඔබතුමාට සහයෝගය දෙනවා. 8 දෙනෙක්ම එක්කෙනායි ඉන්නේ සජවෙට. ඒ සජවෙට ඡන්දේ ගත්ත එක්කෙනත් 27,000යි ගත්තේ මම 1,40,000 පළවෙනි හැටියට එනකොට. ඉතින් ඒ නිසා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දිස්ත්‍රික් නායකයෝ සියලු දෙනා ඔබතුමාගේ ජයග්‍රහණය සඳහා පෙනී සිටිනවා පක්ෂය නැති වුණාට. ඒ පක්ෂය කියන්නේ අපි තමයි. අපි ඔක්කොම ඉන්නවා මෙතන. ඒ පක්ෂේ ගොඩනගාපු අය, ඉස්සරහට අරන් යන අය. නිසා කිසිම සැකයක් නැහැ. ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ශ්‍රී ලංකා පොජන පෙරමුණ අය හැටියට ඔබතුමා එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් හැටියට එකට එක්කහු වෙලා පෞගේ කාලේ වැඩ කිරීමේදී අපිට පරස්පර බවක් අපි දැක්කේ නැහැ. අපි එකඟතාවයන් වලට එන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකව හැටියට ඔබතුමාත් එක්ක රටේ අනාගත වෙන එකට එක්කහු වුණා. ඔබතුමාගේ නායකත්වය අපි අපේක්ෂා කරා. එහි ප්‍රතිඵල රට එකතු කරා. අනාගතෙත් ඒ විදිහටම ඔබතුමාගේ නායකත්වය අපිට ලැබෙවි කියන විශ්වාසය පදනම් කරගෙන අපි ඔබතුමාගේ ජයග්‍රහණය වෙන කැපැල්ල වැඩ කරන සූදානම් වෙලා තියෙනවා. අපි ඇත්තටම පහුගිය කාලේ තමුන්නාංශකේ සියලුම ආර්ථික ක්‍රියාවලියට අපි උදව් කෙරුවා. කොහේ හිටියත් අපේ ඡන්දය අපි ලබා දුන්නා වගේම ආණ්ඩුව අපි ආරක්ෂා කරනවා. අපි දන්නවා ඕනම රටක ආර්ථිකය බිඳ වැටුනොත් රට විනාශ වෙනවා කියලා. අද අපි එක්ක මන්ත්‍රීවරු 25ක ආසන්න ප්‍රමාණයක් ඉන්නෝ. ඉන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇමතිතුමාගේ කණ්ඩායමත් ඉන්නෝ. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනෝ. ඒ නිසා අපි ඒකමතිකව තීන්දු කරලා තිබුණා ඔබතුමන්ට සහාය දෙන්න. ඉතින් මුල් අවස්ථාවේදී රැස්වීම කීපයකට අපි ගොඩවුන් නැති වුණත් අපි සහාය දීගෙන හිටියා. ඒ නිසා ඉදිරියේදී අපි එකට වැඩ කරනවා විතරක් නෙමෙයි, අපි හැමෝම, අපි දැන් එකම පක්ෂයක කියලා මට හිතෙන්නේ අපි ඔක්කොම ආපෞසරයක්. ඒ නිසා අපි හැමෝම සහෝදරයෝ ලෙස ඔබතුමාගේ ජයග්‍රහණයට අපේ සම්පූර්ණ ශක්තිය යොදන බව මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපි මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි නව සන්ධානයක් හැටියට හම්බන්තොට, මොණරාගල සහ බදුල්ලේ අපි විශාල රැස්වීම රාශියක් තියලා නිල් නොවන ජනාධිපතිවරයාට ඔබතුමාට සහාය දුන්නා. මයිත මම මෙතන නියෝජනය පුත්තන් දිස්ත්‍රික්කේ, මමත් අපේ චින්තක මහජන මන්ත්‍රීව මෙතන ඉන්නවා.
අපි මේනකොට අපි දිස්ත්‍රික්කයේ සියලුම පළාත් මන්ත්‍රීවරු ඒ වගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම විශේෂයෙන් ප්‍රාදේශභාවල අපේ ආසන පහේම අපි නිරන්තරයෙන් අපි සාකච්ඡා කරලා දැන් ඒ අය මේ වෙනකොට තීන්දු කරලා තියෙන අධිකාර ඔබතුමාට උදව් කරන අපි ඉදිරියේදී අපි කණ්ඩායම කැඳවලා පුත්තන් දිස්ත්‍රික්ක වගකීම අපි බාර අරගෙන ඔබතුමාට විශේෂ ජයග්‍රහණයක් මේ එන මැතිවරණදී පුත්තන් දිස්ත්‍රික්ක ලබා දෙන්න අපි කටයුතු කරන බව මතක් කරමින් නැත්නම් ඔබතුමාට සුපතනවා විශේෂයෙන්ම පසුගිය දව දින දෙකේදී රඹුක්කන ආසනයත් කෑගල්ල ආසනයේත් අපේ බල මණ්ඩල ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ බල මණ්ඩල ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ නියෝජිතයෝ සම්බන්ධ වෙලා පැවැත්තුවා ඒකෙදි අපි පැහැදිලිව සඳහන් කරපු ආකාරයට අපි කෙලින්ම ඔබතුමාට සහයෝගය ලබා දෙනවා කිව්වහම ඒ සියලු දෙනාම එක ඒකමැතිකව තීන්දු කරා ඒ සියලු දෙනාගේත් සහයෝගය ලබා දෙනවා කියලා සඳහන් කරා මේ හැමෝම කිව්වා වගේ ඊටම සංවේදීව ශක්තිමත්ව ගත්ත තීරණයක් අපි විශ්වාස කරන ඔබතුමා ඉදිරියට මේ රටේ ආර්ථිකයේ ගොඩනගමින් බලාපොරොත්තුන සුරක්ෂිත රටක් ගොඩනගයි කියලා ඒ වගේම මේ හැමෝම කතා කරාට වැඩිම ඡන්ද බලය තියෙන කාන්තාවන්ට 152ක් ඒ ශක්තියත් එක්ක ඔබතුමාව ජයග්‍රහණයේ විජයග්‍රහණයක් කරා ගෙන යන්න අවංකවම අපි සියලුම දෙනා කටයුතු කරනවා කියන එක මතක් කර සිටි මේ රටේ හරියට කරන්න පුළුවන් එක්කෙනෙක් කැන්ඩිඩේට්ස් වලින් කවුද කියලා ජනතාව ඔක්කොම තීරණයක් අරගෙන තියන්නේ ජනාධිපතිතුමාට විතරක් පුළුවන් කියලා ඔක්කොමලා විශ්වාස කරනවා. ඔපෂන් පැත්තේ ඉන්න කට්ටියත් විශ්වාස කරනවා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරක් පුළුවන් කියලා. ජනාධිපතිතුමා මේ බාර අරගෙන කිව්වා මම මේක හෙට කරනවා අනිද්දා කරනවා කියලා බොරු කිව්වනේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා මීට වඩා අමාරුව කාලේ අපි මූණ දෙන්න වෙනවා. නමුත් මම මේ ඔක්කොම නිවැරදි කරනවා කියලා ඇත්ත කතාව පාර්ලිමේන්තුවෙන් කිව්වා. දැන් උතුරු නැගෙනේ මිනිසුත් දැන් තීරණය අරගෙන ඉවරයි ජනාධිපතිතුමාට ඡන්ද දෙන්නේ. අපි තීරුම් ගත්තා රටේ ඉදිරියට යන්නේ නැහැ. රටේ එන්නේ පසුපසට යනවා. ඒ වගේම රටේ ජනතාවට කවදාවත් මූණ දීපු පෑත කාලදී මූණ දීපු නැති දුෂ්කරතාවට මූණ පාන්න සිද්ධ වෙනවා කියලා. අද අපි දන්නවා එදා රටේ ජනතාව මේ මූණ දීපු දුෂ්කරතාවනේ මුදවා ගන්නට සමත් වෙලා තියෙනවා. කාටවත් ඒක නැහැ කියන්න බෑ. කවුරු මොනවා කිව්වත් අද මේ රටපත් වෙලා තියෙන තත්ත්වයක අපි සතුටු වෙන්න පුළුවන්. අද මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ගොඩක් වෙලා තියෙනවා. එදා තිබුණ තත්ත්වයක සම කරාම අද අපිට නිදහස උස්ම ගන්න පුළුවන් කමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මොන පක්ෂ හිටියත් මම හිතනවා එතුමගේ හැකියාව, එතුමගේ අත්දැකීම්, එතුමගේ දැනුම උපයෝගී කරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න ඕන කියලා. සියලු දෙනාම පෙර ගැහිලා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවලා මේ රටේ ජනාධිපති කරන්නට ඕන කියලා. මේ රටෙන් ආර්ථික ප්‍රශ්නට, සංවර්ධන ප්‍රශ්නට, ජාති ප්‍රශ්නට, දෛනික ප්‍රශ්නට, ඓක්ති සග අරගලය ප්‍රශ්නට මේ ජනාධිපතිතුමාට තමයි සර්වලෝක නිවාරණය වගේ මේ අපේ රටෙන් ප්‍රශ්නට තීරණ කරන්න පුළුවන් කියලා මම පිළිගන්නවා. මේ කාලේ ඉඳලා මම මේක කියනවා. මම යන්න ජනතාවට දෙම කියනවා, රටේ ජනතාව එහෙම පිළිගන්නවා කියලා මම හිතන්නේ. ඔබතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ දේශපාලකයොත් එක්ක විශේෂයෙන්ම තරුණ මම ඒක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. තරුණය පිරිසක් ගැන ලොකු විශ්වාසයක් තියලා ඔබතුමා මේ රටට ලොකු ආදර්ශයක් දුන්නා සැබෑ නායකයෙක් විදිහට. ඒ තරුණයෙන් දෙවන පෙළ විශාල හොඳ නායකත්වයක් හදන්න ඔබතුමා වැඩ කරා. ඇත්තටම ඔබතුමා ගැන අද මේ රටේ ආකර්ෂණයක් වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම සමාජයේ කතාවක් ඇති වුණේ මෙන්න මේ අවුරුදු දෙක තුළදී. ඔබතුමා සැබෑ නායකයෙක් විදිහට මෙන්න මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ අපේ පිරිසට දීපු නායකත්වය. මොකද අද ජනතාව කතා කරන්නේ ඒක.